කායිබෝවන් කියලා අපේ දූ දරුවෝ ආදරෙන් පිළිගන්නවා. ඔන්න අදත් මම අපේ 11 ශ්‍රේණියේ දුවල පුතාල වෙනුවෙන්ම ඉතාම වැදගත් ජාමිතික පාඩමක් අරගෙන ආවේ. ඉතින් පුතේ මේ පාඩම අපස සාමාන්‍ය පෙළ විභාගයේදී එක පත්‍රයේ A කොටසේ වගේම දෙක පත්‍රයේ B කොටසෙත් ගැටළු වෙන වැදගත්ම පාඩම. ඒ නිසා මේ පාඩම ඉතාම හොඳින් අධ්‍යයනය කරගන්න. ගණිතයේ විෂයේ ජාමිතීය තේමාවට අදාළ වෙන 11 ශ්‍රේණියේ 21 වෙනි පාඩම වෘත්ත චතුරස්‍ර පිළිබඳව අද අපි ඉගෙන ගනිමු. ඉතින් පුතේ පාඩම ඉගෙන ගන්න අවශ්‍ය කරන ද්‍රව්‍යත් අරගෙන මාත් එක්කලා එකතු වෙන්න. මෙම පාඩම ඉගෙන ගැනීමෙන් ඔයාට වෘත්ත චතුරස්‍ර අඳුන ගන්නත්, වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ කියන ප්‍රමේය අඳුන ගන්නත්, ඒ වගේම ඒ ප්‍රමේයන් හා සම්බන්ධ ගැටළු විසඳීමේ නිපුණතාවයත් අත්කර ගන්න පුළුවන් වෙනවා. එහෙමනම් දුවේ පුතේ, අපි මුලින්ම වෘත්ත චතුරස්‍රයක් කියන්නේ මොකක්ද කියලා හඳුනගමු. තිරේ පේන ආකාරය බලන්න. චතුරස්‍රයක ශීර්ෂ හතරම වෘත්තයේ මත පිහිටා ඇතනම් එම චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයකි. අපි උදාහරණ කීපයක් පරීක්ෂා කරමු. තිරේ පේනවා ABCD චතුරස්‍ර. ABCD චතුරස්‍රයේ A ශීර්ෂයත් B ශීර්ෂයත් C ශීර්ෂයත් සහ D ශීර්ෂයත්, ඒ කියන්නේ ශීර්ෂ හතරම වෘත්තයේ මත තියෙන්නේ. එහෙමනම් ABCD වෘත්ත චතුරස්‍රයක් වෙනවා. ඉතින් අපි තව උදාහරණයක් බලමු. තිරේ පේන PQRS චතුරස්‍රය. මෙම චතුරස්‍රයේ P ශීර්ෂය, Q ශීර්ෂය, R ශීර්ෂය සහ S ශීර්ෂය ශීර්ෂ හතරම තියෙන වෘත්තයේ මත එහෙමනම් PQRS වෘත්ත චතුරස්‍රයක් වෙනවා. ඉතින් අපි තුන්වෙනි නිදසුනකුත් බලමු. තුන්වෙනි නිදසුනේ KLMN චතුරස්‍රය. මේ චතුරස්‍රයේ සුවිශේෂී K ලක්ෂ ශීර්ෂයත්, K ශීර්ෂයත්, N ශීර්ෂයත් සහ M ශීර්ෂයත් වෘතේ මත පිහිට. නමුත් L ශීර්ෂයේ තියෙන්නේ වෘතෙන් බාහිර. එහෙමනම් ශීර්ෂ තුනක් පමණයි වෘතේ මත තියෙන්නේ. ඒ නිසා KLM වෘත චතුරස්‍රයක් වෙන්නේ නැහැ. KLM වෘත චතුරස්‍රයක් නොවේ. හොඳයි අපි හතරවෙනි නිදසුනත් බලමු. හතරවෙනි නිදසුනේ තියෙනවා WXYZ චතුරස්‍රය. මෙම චතුරස්‍රයේ W, X සහ Z ශීර්ෂ වෘතේ මත පිහිටියත් Y ශීර්ෂය තියෙන්නේ වෘතය තුල. එහෙමනම් ශීර්ෂ තුනක් පමණයි වෘතේ මත පවතින්නේ. ඒ නිසා WXYZ කියන්නේ වෘත චතුරස්‍රයක් නොවේ. එහෙමනම් වෘත චතුරස්‍රයක් වීමට චතුරස්‍රයේ ශීර්ෂ හතරම වෘතේ මත තියෙන්න ඕනේ. එහෙමනම් තමයි ඒ චතුරස්‍රයේ වෘත චතුරස්‍රයක් වෙන්නේ. දැන් අපි වෘත චතුරස්‍ර හා සම්බන්ධ ප්‍රමේය ඉගෙන ගනිමු. තිරේ බලන්න ප්‍රමේය සඳහන් වෙනවා. ප්‍රමේය වෘත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක. පුතේ ඔයා දන්නව නේද පරිපූරකය කියන්නේ අංශක 180. එහෙම නැත්නම් ඍජු කෝණ දෙකක එකතුව. එහෙමනම් දුවේ පුතේ මේ ප්‍රමේයට අනුව වෘත චතුරස්‍රයක සම්මුඛ කෝණ යුගලක එකතුව අංශක 180යි. ඒ කියන්නේ පරිපූරකය. එහෙම නැත්නම් ඍජු කෝණ දෙක එකතුව. එහෙමනම් මේ ප්‍රමේය තහවුරු කරගන්න තිරේ පේන ක්‍රියාකාරකම කළ බලමු. ඔයාට තිරේ පේනවා PQRS වෘත චතුරස්‍රය. PQRS චතුරස්‍රයේ P Q R සහ S ලක්ෂ වෘතේ මතනේ තියෙන්නේ. ඒ කියන්නේ PQRS වෘත චතුරස්‍රය. දැන් අපි තෝරගමු මේ වෘත චතුරස්‍රයේ සම්මුඛ කෝණ යුගලක්. මම තෝරගන්නවා QPS කෝණය සහ QRS කෝණය. එහෙනම් මෙන්න මේ සම්මුඛ කෝණ යුගල කපලා තිරේ පේන සරල රේඛා මත වූ ලක්ෂය මත එකිනෙකට යාවනසේ අලවලා බලමු. එහෙනම් මුලින්ම අපි කපලා බලමු ඔන්න. QRS කෝණය කපලා ගෙනල්ලා තිබ්බා. ඒ වගේම QPS කෝණයත් කපලා එකිනෙකට යාවනසේ අලවමු. දැන් ඔයාලට පේනවා මේ කෝණ දෙකම සරල රේඛා මත පිහිටි බද්ධ කෝණ යුගලක් විදිහට පවතිනවා. ඒ කියන්නේ සරල රේඛා මත තියෙන අංශක 180ක් බද්ධ කෝණ යුගල පරිපූරකයිනේ. එහෙමනම් ඔයාලට අඳුන ගන්න පුළුවන් දැන් QRS කෝණය සහ QPS කෝණය අගයත් අංශක 180ක්. ඒ කියන්නේ සම්මුඛ කෝණ යුගල පරිපූරක වෙලා තියෙනවා. ඒ විදිහට අපි බලමු පුතේ රූපයේ PQR කෝණය සහ එයාට සම්මුඛ PSR කෝණයත් පෙර පරිදිම සරල රේඛා මත වූ ලක්ෂය මත එකිනෙකට යාවනසේ කපලා අලවලා බලමු. එහෙමනම් මම කපලා ගන්න PSR කෝණය සහ PQR කෝණය. එහෙනම් තිරේ පේන ආකාරයට අපි කපලා එකිනෙකට යාවනසේ අලවපුවාම ඔයාලට පේනවා එයත් පවතින සරල රේඛාව මත බද්ධ කෝණ යුගලක් විදිහට. එහෙමනම් බද්ධ කෝණ යුගල පරිපූරක වෙන නිසා වෘත චතුරස්‍රයේ සම්මුඛ කෝණ යුගලත් පරිපූරක කරන බව මේන් තහවුරු කරගන්න. දැන් එහෙමනම් අපි ඉගෙනගත්තු වෘත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ කියන ප්‍රමේය ආශ්‍රිතව නිදසුන් කිහිපයක් සලකා බලමු. තිරේ බලන්න පළවෙනි නිදසුන.
दी अति रूपये ए बी सी डी वृत्त चतुराश्रय एक्सा वाई अगे स्वयान रूपे पे नम ए बी सी कोणे सह ए डी सी कोणे सामुख कोण युगल हेमना मे कोण युगल परिपूरक आईने मे कोण युगल ऐक्य आंसर एक आईने हेना लिया पुलवांगी सह वाई सह एक दहाय එකතු කරපුවාම අංශක 180යි අපි හේතු සටහන් කරමු වෘත්ත චතුරාස්‍රයක සමග කෝණ පරිපූර්ණක වේ කියන ප්‍රමේය. දැන් එහෙමනම් ඔයාට y යගේ සොයන්න 180න් අඩු කරන්න ඕනේ අංශක 110යි. දැන් ඔයාට y සඳහා උත්තරයක් ලැබෙනවා අංශක 70ක් විදිහ. හොඳයි පුතේ. ඒ වගේම x යගේත් සොයන්න ඕනනේ. එහෙමනම් රූපේ පේනවා. BAD කෝණය සහ BCD කෝණය සමග කෝණ යුගලක් එම නිසා වෘත්ත චතුරස්‍රයක ඒ සමග කෝණ යුගලයේ එකතුවත් අංශක 180ක් වෙනවානේ. එහෙමනම් දැන් ඔයාලා ලියමු 2x සහ x එකතු කරපුවාම අංශක 180. ඒ කියන්නේ වෘත්ත චතුරස්‍රයක සමග කෝණ පරිපූරක වේ කියන ප්‍රමේය නිසා. එහෙමනම් දැන් ඔයාලට හම්බ වෙනවා වම්පස 2x සහ x එකතු කිරීම 3x සමාන වෙනවා අංශක 180ට. එහෙමනම් ප්‍රකාශනයේ දෙපැත්තම 3ෙන් බෙදන්න. බෙදපුවාම x සඳහා උත්තරයක් හම්බ වෙනවා අංශක 60ක් විදිහට. එහෙනම් මේ ආකාරයෙන් x අගේ අංශක 60ක් ලෙසත් y අගේ අංශක 70ක් ලෙසත් සොයා ගන්න පුළුවන් වෙනවා. හොඳයි අපි තවත් නිදසුනක් පරීක්ෂා කරමු. නිදසුන 2. දී ඇති රූපේ ABCD යන වෘත්ත චතුරස්‍රයකි. BOD පරාවර්ත කෝණයේ අංශක 230ක් වෙනවා. එහෙනම් BAD සහ BCD හි අගේ සොයන්න කියනවා. එහෙනම් අපි රූපේ පරීක්ෂා කරමු. රූපේ පේනවා ABCD වෘත්ත චතුරස්‍රයක්. BOD අංශක 230යි. එහෙමනම් ඔයා හොයාගන්න BOD පරාවර්ත කෝණය වෙන රූපේ පේනවා තිරේ පේනවා BOD පරාවර්ත කෝණය අංශක 230යි. ඒ අපි දත්තයක් ලෙස සටහන් කරමු රූපේ තුල. දැන් ඔයාට පුතේ පේනවා BOD පරාවර්ත කෝණය හැදිලා තියෙන්නේ කොහොමද? ඒ කියන්නේ BCD මහා වෘත්ත චාපයෙන් කේන්ද්‍රයේ ආපාත කෝණය තමයි BOD පරාවර්ත කෝණය වෙන්නේ. ඔයා දන්නවා ඔයා මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා එකම වෘත්ත චාපයෙන් කේන්ද්‍රයේ ආපතනය කරන කෝණයෙන් හරියටම වෘත්ත ඉදිරි කොටසේ ආපාත කෝණය වේ කියලා ප්‍රමේයයක් ඉගෙනගෙන තියෙනවානේ. එහෙනම් ඒ ප්‍රමේයට අනුව කේන්ද්‍රයේ ආපාත කෝණය BOD පරාවර්ත කෝණය. ඒ මගින් වෘත්ත ඉදිරි කොටසේ ආපතනය වෙන්නේ එතකොට BAD කෝණය. එහෙමනම් BAD කෝණය BOD පරාවර්ත කෝණය අගෙන් හරියටක් වෙන්න ඕනේ. ඒ නිසා අපි සටහන් කරමු. එහෙමනම් හරියටක් හොයාගන්න අපි අංශක 232ට බෙදමු. ඒ කියන්නේ එකම වෘත්ත චාපයෙන් කේන්ද්‍රයේ ආපාත කෝණය හරියටක් වෘත්ත ඉදිරි කොටසේ ආපාත කෝණය වේ කියන ප්‍රමේය අපි එතන සඳහන් කරමු. එහෙනම් අංශක 232ට බෙදීමෙන් ඔයාලට හම් වෙනවා BOD BAD කෝණය අංශක 115ක් විදිහට. ඒ අපි එතන සටහන් කරමු. සටහන් කිරීමෙන් පස්සේ රූපේ වාට පේනවා BCD කෝණය යගේ සොයන්න ඕනේ. එහෙනම් BCD කෝණය මෙන්න. තිරේ වුණ සඳහන් වෙනවා BCD කෝණය. දැන් ඔයාලට පේනවා ABCD වෘත්ත චතුරස්‍රයේ BAD කෝණය සහ BCD කෝණය සමග කෝණ යුගලක්. එහෙනම් සමග කෝණ පරිපූරක නිසා ඔයාලට ලියන්න පුළුවන් දැන් මෙතනින් BCD කෝණය සහ අංශක 115 එකතු කරපුවාම අංශක 180ක් වෙනවා. හේතුව සඳහන් කරනවා අපි වෘත්ත චතුරස්‍රයක සමග කෝණ පරිපූරක වේ කියන ප්‍රමේය. එතන සුළු කරන්න පුළුවන්. එහෙනම් BCD හොයන්න අංශක 180 න් අංශක 115 අඩු කරන්න. එතකොට හම්බ වෙනවා ඔයාට BCD අංශක දැන් අපි වෘත්ත චතුරස්‍රයක සමග කෝණ පරිපූරක වේ කියන ප්‍රමේය විධිමත් ලෙස සාධනය කරන්න බලමු. ඒ සඳහා තිරේ පේන ABCD වෘත්ත චතුරස්‍රය සලකමු. තිරේ දැක්වෙන ආකාරයට අපි සාධනය ලියන්න මුලින්ම දත්තය සඳහන් කරමු ඉර තියෙන රූප සටහන ඇසුරෙන්. එබැවින් ඔයාලට ලියන්න පුළුවන් දත්තය කේන්ද්‍රයේ O වන වෘත්තයේ ABCD කියන වෘත්ත චතුරස්‍රයක කියලා. ඊට පස්සේ අපි සාධනය කළ යුත්තේ ලියන්න ඕනේ. අපි සාධනය කරන්න ඕනේ මේකේ සම්මුඛ කෝණ පරිපූරක බවනේ. එහෙමනම් ඒ අපි සටහන් කරමු තිරේ පේන සම්මුඛ කෝණ යුගල. මොකද්ද? ABC කෝණය සහ ADC කෝණය අගය අංශක 180ක් බව. සහ අනිත් සම්මුඛ කෝණ යුගල. ඒ කියන්නේ BAD කෝණය සහ BCD කෝණය අගයත් අංශක 180ක් වෙන බව අපි තිරේ පේන ආකාරයෙන් සටහන් කරමු. හොඳයි පුතේ. රූපේ පේන තොරතුරු අනුව සම්මුඛ කෝණ පරිපූරක බව පෙන්වන්න කරුණ ප්‍රමාණවත් මදි. ඒ නිසා අපි AO සහ CO රේඛා යා කරමු තිරේ පේන ආකාරයට. ඒ අපි සටහන් කරනවා නිර්මාණයේ විදිහට AO සහ CO යා කරන්න කියලා. දැන් ඔයාලට පේනවා තිරේ
ABC සුළුචාපයේ සැලකීමෙන් ඒ සුළුචාපයෙන් කේන්ද්‍රයේ ආපාස කෝණය වෙන්නේ AOC කෝණය. එම චාපයෙන් වෘත්තයේ ඉදිරි කොටසේ ආපාස කෝණය වෙන්නේ ADC කෝණය. අපි දන්නවා මේ කෝණ දෙක අතර සම්බන්ධය. එකම වෘත්ත චාපයෙන් කේන්ද්‍රයේ ආපාස කෝණයෙන් හරි අඩක් වෘත්තයේ ඉදිරි කොටසේ ආපාස කෝණය වෙනවා. ඒ අනුව ආඩ ලියන්න පුළුවන්. එහෙමනම් AOC කෝණයෙන් හරි අඩක් ADC කෝණය කියලා. නමුත් අපි එක ආපස්සට ලියමු. ඒ කියන්නේ මොකද්ද? AOC කෝණය සමාන වෙනවා දෙගුණයක් ADC කෝණය විදියට. එහෙනම් අපි සාධනෙට අපි සටහන් කරමු. AOC සමානයි දෙගුණයක් ADC කෝණය. හේතුව විදියට වරහන් තුන ලියමු. එකම වෘත්ත චාපයෙන් කේන්ද්‍රයේ ආපාස කෝණයෙන් හරි අඩක් වෘත්තයේ ඉදිරි කොටසේ ආපාස කෝණය වේ කියලා. ඒ විදිහටම පුතේ ඔයාලට පේනවා AOC පරාවර්තනය. එහෙනම් AOC පරාවර්ත කෝණය හැදෙන්නේ ADC මහාචාපය. නැත්නම් ADC මහාචාපයෙන් වෘත්තයේ කේන්ද්‍රයේ ආපාස කෝණය වෙන්නේ AOC පරාවර්ත කෝණය. එම චාපයෙන්ම වෘත්තයේ ඉදිරි කොටසේ ආපතනය වෙන්නේ ABC කෝණය. නම් ඒ අතර සම්බන්ධයත් ඔයා දන්නවා. AOC පරාවර්ත කෝණයෙන් හරි අඩක් ABC කෝණය වෙනවානේ. නමුත් අපි ඒ සටහන් කරා AOC පරාවර්ත කෝණය හැදෙන්නේ සමාන වෙන්නේ දෙගුණයක් ABC කෝණය බව තිරේ පේන ආකාරයෙන් අඳුරගන්න. ඒ අපි සටහන් කරමු. AOC පරාවර්ත කෝණය සමානයි දෙගුණයක් ABC කෝණය බව ඒ සටහන් කරමු. හේතු සඳහන් කරමු. එකම වෘත්ත චාපයෙන් කේන්ද්‍රයේ ආපාස කෝණයෙන් හරි අඩක් වෘත්තයේ ඉදිරි කොටසේ ආපාස කෝණය බව. දැන් පුතේ ඔයාට මේ ප්‍රකාශ දෙකේ එකතු කර. එයාට දැන් ඔයාට වම්පසින් හම්බ වෙනවා AOC පරාවර්ත කෝණය එකතු කිරීම AOC කෝණය. දකුණු පසින් හම්බ වෙනවා දෙගුණයක් ADC කෝණය ධන දෙගුණයක් ABC කෝණය කියලා. දැන් වම්පස පවතින AOC පරාවර්ත කෝණය සහ AOC කෝණය එකතුව කියන්නේ ලක්ෂයේ වටා පිහිටි අංශක 360. ඒ නිසා එමම සඳහන් කරනවා AOC පරාවර්ත කෝණය සහ AOC කෝණය සමාන අංශක 360යි ලක්ෂයක් වටා පිහිටි කෝණවල එකතුව කියලා. ඒ වගේම ඒ ආදේශ කිරීමෙන් ඔයාට හම්බ වෙනවා වම්පස 360 දකුණු පසින් හම් වෙනා දෙගුණයක් ADC කෝණය එකතු කිරීම දෙගුණයක් ABC කෝණය කියලා. දැන් අපි දකුණු පස දෙක පොදු සාධකයක් කරලා ප්‍රකාශයේ දෙපැත්තම දෙකෙන් බෙදමු. ඒතොර ඔයාට හම් වෙනවා දෙපසම දෙකෙන් බෙදීමෙන් තිරේ පේන ආකාරයට බෙදීමෙන් ඔයාට හම් වෙනවා අංශක 180 සමානයි ADC කෝණය එකතු කිරීම ABC කෝණය කියලා. ඒ කියන්නේ පුතේ වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණයකල පරිපූර්ණක බව මේන් සාධනය වෙනවා. එහෙමනම් පුතේ ඒ ආකාරයටම අපි BO සහ DO යා කරා නම් ඔයාලට පුළුවන් දැන් BAD කෝණය සහ BCD කෝණයගේ අංශක 180ක් බව සාධනය කරන්න. ඒ සඳහා ඔයා උත්සාහයක් කරන්න. මම අද ඔයාලට කියලා දුන්නේ චතුරස්‍රයක ශීර්ෂ හතරම වෘත්තයේ මත පවතිනවා නම් ඒ චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයක් වෙන බව. ඒ වගේම වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ යන ප්‍රමේය පිළිබඳව. හොඳයි දුවේ පුතේ. මේ හා සම්බන්ධ අදාළ තවත් ප්‍රමේයක් සහ ඊට අදාළ ගැටළු සහිතව සාකච්ඡා කරන වීඩියෝවක් ඊළඟට ලබා දෙන බලාපොරොත්තු වෙනවා. හොඳයි පුතේ එහෙමනම් මේ වගේම රසවත් පාඩමක් සමග නැවත හමු වෙන බලාපොරොත්තු වෙන් මම ඔබෙන් සමු ගන්නවා. ඔබ සැමට ආයුබෝවන්.